රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදෑසන ප්‍රවෘත්ති සමගින් උදේෂාන් ඉදම ගැදර ප්‍රථමයෙන් සිරස්තල කපුටා සහ කපුටාගේ ඒජන්තවරයා පාර්ලිමේන්තු උණුසුම් කරයි විකාශන අධිකාරී පනත නැතිනම් සාපරාදී අපරාධ නීතියද අනිත් රටවල තියනවා වගේ ලංකාවේ නැවත හඳුන්වා දුන්නට කමක් නැද්ද කියලා සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රථම නවදහනය දේශීය පුවත් වෙත විසිරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත ස්ථාපනය කිරීමට රජය ගන්නා උත්සාහයේ නීති විරෝධී බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින්. යෝජනාව ඊයේ දින පාර්ලිමේන්තුව උණුසුම් කළා. ඒ අතුළු පාර්ලිමේන්තුවේ ඊයේ දින තොරතුරු වෙතයි දැන් නවදහනය. ගරු කතානායකතුමනේ ස්ථිර කරනවා. මොකද්ද තුමා ගරු කතානායකතුමනේ මහනගර සභා සංශෝධන පනත් කැඩුම්පත ඉදිරිපත් කරමි. ජයන්ත කැටකොට ගරු මන්ත්‍රීතුමා දැන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරනවා. මන්ත්‍රීතුමා විවාදයට ලක් වෙනව නේද? නෑ නෑ ඒක ඇත්ත මම දන්නවා. මම ලකුණම ඔය කරුණු කියන්නේ. නෑ නෑ පොඩ්ඩක් ඉන්න ගරු කතානායකතුමා තප්පර 30ක් දෙන්න වැඩගත් ප්‍රශ්නයක් අහන්න හදන. ඡන්දේ කල් දාලානේ. දැන් මන්ත්‍රීවරු නෑ. ඡන්දේ තියන්න ඕන. ඡන්දේ තියන දිනත් නියම කරා. දැන් මේ ගරු මන්ත්‍රීතුමා පුද්ගලික යෝජනාවක් ගේන්න හදනවා. මේ ඉවත් කරපු මන්ත්‍රීවරු නැවත ගේන්න කියලා. එහෙම කරන්න ව්‍යවස්ථාවක කොහොත් ඉඩක් නැහැ. ඇයි මේ වගේ දෙයක් කරන්න ඔබතුමා මේ වගේ එන්ටර්ටේන් කරන්නවත් ඇයි මේ වගේ දා? මම නිකන් අහන්නේ මොකද මට නිකන් පැටලිලා තියෙන්නේ. දැන් කපුටගේ ඉල්ලීම මත යෝජනාවක් දාලා තියෙනවා විසිරිච්ච පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ආපහු ගෙන්නන්න කියලා. මේක කපුටගේ යෝජනාව. මොන විහිළුවක්ද? මොන විහිළුවක්ද මේක? මේ කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරුද්ධව සමගි ජන බලවේගයයි සමගි ජන සම්දානයයි අධිකරණයට යනවා කපුටෝ ඉවරයි කතානායකතුමේ 2020 පාර්ලිමේන්තු විසිරුවා තියෙද්දී කොවිඩ් කාලය තුල කල්දැම්ම පාර්ලිමේන්තු මැතිවරණය ඒ වෙලාවේ මෙන්න සජබ කියනවා හිටපු කතානායකට කියලා පාර්ලිමේන්තු කැඳවන්න කියලා පොලිස් කට්ටියක් දෙන්නද විපක්ෂ නායකතුමා හරි හරි ඔව් අපි නැවත කැඳවන්නේ කිව්වේ කොවිඩ් වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය නීති රීති රෙගුලාසි ලබා දෙන්න මොලයක් නැති තකතිරුන්ට මේක තේරෙන්නේ නීතිවතුමා අනුමත අනුමත කරලා තියෙන්නේ එහෙනම් දැන් මේක මේ පාර්ලිමේන්තුවට දැන් සභාගත කරනවනේ මේක එතකොට අපිට උසාවිය යන්න පුළුවන් නේ නේ පුළුවා හා හරි 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 ඡන්දයක් තියන්න ඕනේ කියලා අපි දන්නවනะ කොහොමද මෙහෙම අපබ්‍රංශයක් මේකට ගේන්නේ ගරු මන්ත්‍රීතුමා ඔක දැන් ඔබතුමාල උසාවිය යනවනේ නේ උසාවිය අනේක වෙනම දන්නේ ගරු කතානායකතුමා ඔබලාගේ මොලේ නිසා තමයි රට බංගලොත් වෙලා තියෙන්නේ. බොරු 134ක් නිකම් බොරුවට රිලව් වගේ රඟපානවා. ඉතුමාගේ වගේ කෑ ගහනවා. IPU එකේ කියනවා procedures and mode of working are inclusive and give full opportunity to all its members to play their part in its work. මම නෙවෙයි කියන්නේ. මේ IPU පොත මං ගරු කතානායකතුමාට ආරාධනා කරන මේ පොත කියවන්න කියලා. අපිට නම් ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනේ business committee එකට එන්න හිතෙන්නේවත් නැහැ. දැන් අන්න ලොකු ප්‍රශ්නයක් table office එකට. ඇයි minutes ටික जनगत मगे अंक मेन मेघल प्राइमरी डीलर्स बेरन देशीय दया प्रतियोगिता करने में रोहित अबे गुणवर्धन रनिल अपिट मोले मार මට නිඳ යන්නේ රනිල් හිරේගිය දාටයි කවුද මේ කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපතිතුමාගේ අර හම්බන්තොට අමරවීර මහත්තයාගේ අර අවුරුදු මොකද්ද එකේ කතාව ඇහුවම අපි ඩොලර් බිලියන 83 ණය ආරන් තියෙන්නේ ඒක අවුරුද්දක
දලදේශීය නිෂ්පාදනයට හා සමානලු. මේ ඉන්න පොහොට්ටුවේ බයියන්ට ඕ තේරෙන්නේ නැහැ. මේ කරන්න හදන්නේ තව ඩොලර් බිලියන 5ක් 7ක් ණය ගන්න හදන්නේ. දැන් අපි අහනවා බන්දුල ඇමතුමාගෙන් රෙද්දක් ඇඳගෙනද මේ අර්ජුන ඇලොස්ලියලස්ලාට මෙච්චර විශාල මුදලක් මේ පොලි අනුපාත විදිහට ගෙවද්දි අත උස්සන්නේ කියලා. මුන් නියෝජ්‍ය කතානායකතුමනි මේ තේරෙන්නේ මේ ඕගොල්ලන්ට රනිල්ව තේරෙන්නේ අපිට හොඳට තේරෙනවා. මේගොල්ලන්ට වෙලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න. මේ කරු මරික්කාර මන්ත්‍රීතුමා අද මාතෘකාව අනුවනේ මේ කතා කරන්නේ. සම්බන්ධීකර කමිටු සභාපතිකමට හම්බලා තියෙන වාහනේ තෙල් ටිකයි අරගෙන ජනාධිපතිතුමා අඬ ගාලා ඩිනර් එකක් දුන්නාම ඒක කාලා බිල කටවහන් ඉන්න. එයා කිව්වම අත උස්සන්න. හරිද? ඕගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ඊළඟ පාර ගෙදර හෙට ජන්දියක් තියන අපි දිනනවා. හරිද? ඔයා ගෙදර කියලා මං අභියෝග කරා. ඔබතුමාලා කවුරුවත් කතා කරන්නේ නැහැ. දැන් ණය ප්‍රශස්තකරණයක් අපි කරා. ඒක නොකරනම් බැංකු පද්ධතියට වෙන්නේ මොකද්ද? EPF එකට ETF එකට මොකද්ද වෙන්නේ කියලා කවුරුත් කිව්වේ නැහැ නේ. අපිට වැදගත් කාරණේ ඒකනේ. ඉතින් ඒක නිසා අවශ්‍යතාවයට අනුකූලව නීතියට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව තමයි පාර්ලිමේන්තුවේ ඕනනම් රතු වලින්ටත් අදහස් ප්‍රකාශ කරන්න දුන්නා, නිල් පාට කොළ පාට වලින්ටත් අවස්ථාව දුන්නා, හැමාලියෙකුටම අවස්ථාව දුන්නා අදහස් ප්‍රකාශ කරන්න. ඒක වරදක්ද? ඔබතුමාට හම්බුනේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා රතු එකටත් අයිති නැහැ, කොළ එකටත් අයිති නැහැ. ඒ ගැන සතුටු වෙනවා අපි. නීතිඥ මාතුරු නම් කැමති නඩු දිග්ගැසෙනවට. හැබැයි අවසානයේ අවුරුදු 10ක් 15ක් 20ක් ගිහිල්ලා නඩුවක් ඉවර වෙනකොට නඩුව කියවපු පැමිණිලි කාර්යයයි විත්ති කාර්යයයි දෙන්නම ඉවරයි. හැබැයි නීතිඥ මහත්තය තමයි පෝසත් වෙලා තියෙන්නේ. මේ මං ගාව ඉන්න අපේ පක්ෂයේ දෙන්නම නීතිඥ මාතුරු. ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා. මේ පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට අදාළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර විකාශන අධිකාරී පනත වෙනුවට සාපරාදී අපරාධ නීතිය යළි ගෙන ඒමට රජය සූදානම් වනවා දැයි මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කර සිටියා. ජපාන රජය විසින් අනුග්‍රහය දක්වපු යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ LRT ව්‍යාපෘතිය රාජතාන්ත්‍රික මට්ටමින් නැවත සාකච්ඡා කරමින් සක්‍රීය කරමින් ගිවිසුමකට එළඹීමට උචිත කාල රාමුව සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. මෙයත් මේ ණය ප්‍රතිව්‍යුහ කරන වැඩපිළිවෙල සහ රටේ අනාගත ආයෝජන ප්‍රවර්ධන හා ආර්ථික සංවර්ධනයට ඍජුව බලපාන යෝජනා ක්‍රමයක්. ඒ සාකච්ඡා සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් බිලියන 2-3 වැනි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා ගන්න පුළුවන්කම ලැබුණොත් ඒ රටට මේ අවස්ථාවේ උත්තේජකයක් බවට පත් වෙනවා. මාධ්‍ය නියාමනය සඳහා පනතක් ගෙනාවනේ. දැන් ඒ පනත විද්‍යුත් විකාශනගේ සංගමේ සඳහන් කරනවා ඒ පනත වහම අකුලා ගන්න කියලා. දැන් ඔබතුමා ඒ පනත අකුලා ගත්තාද, සංශෝධනයක් කරාද? ඉතින් විද්‍යුත් මාධ්‍ය පනත් කෙටුම් පතකුත් නැත්තම් අපි ඒත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. එහෙමනම් අපි නැවත අගතියකට පත් වෙන පාර්ශ්වයන්ට සාධාරණ විසඳුමක් ලබා ගැනීම සඳහා සාපරාදී අපරාධ නීතිය අනිත් රටවල තියෙනවා වගේ ලංකාවේ නැවත හඳුන්වා දුන්නට කමක් නැද්ද කියලා සාකච්ඡා කරන්න පුළුවන්. මම කියන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ නැවත වරක් සාපරාදී අපරාධ නීතිය ගෙනෙමිටද? නෑ, මම බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා වඩා හොඳ විකල්පයකට එන්න. කැබිනට් අනුකාරක සභාවක් මේ විද්‍යුත් විකාශන අධිකාරිය පනතක් ගේන්න හැදුවේ. එය පානම් ප්‍රතික්ෂේපම කරනවා නම් තිබුණ තත්ත්වය නැවත ඇති කිරීමනේ කළ යුතුද කියලා අහන්න ඕනේ. ඒක හා කිව්වොත් ඉතින් ඒ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. ණය ප්‍රතිව්‍යුහ කතකරණය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. ඉල්ලුම වණ්ඩ දක්ෂයෝ මේ ලංකාවේ විතර මම හිතන්නේ වෙන කොහෙවත් නැතුව ඇති. දේශීය ණය ප්‍රතිව්‍යුහ කතකරණ කතාව ආව තැන ඉඳලා බැංකු බිල්ලම ඇව්වා. විපක්ෂයත් හැමදාම බිල්ලමවව මේ රටේ ජනතාව බියවැද්දීම සිදු කරන්නට කටයුතු කරලා තියෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහ ගත කරේ නැත්තම් ඉදිරියට රටේ කිසිම සංවර්ධන වැඩපිළිවෙලක් කරන්න ලැබෙන්නේ නැහැ. මේකට විපක්ෂය ගෝනි බිල්ලම ඇව්වා. හැම ජාතියෙම දේවල් කරනවා. එතකොට ඒව කරලා මොකද කරන්න හදන්නේ? රට අගාධයට ඇද දාන්න හදන විපක්ෂය නැවත. ගොඩක් අය හිතුවා නැවත රජේ නිමාඩුව අවසන් වෙලා වැඩ කටයුතු ආරම්භ කරනකොට කොටස් වෙළඳපොළ වගේ දේවල් බරපතල විදිහට කඩා වැටේ කියලා. නමුත් දෙවෙනි වැඩිම කොටස් වෙළඳපොළේ වර්ධනය ඊයේ අපිට දැක් ගන්න හැකියාව ලැබුණා. ඒ නිසා විපක්ෂය විසින් එල්ල කරන චෝදනා පුස්සක් බවට පත් වෙලා තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහකරණය වැඩපිළිවෙල ඉතාම සාර්ථක වෙලා තියෙනවා. ජනතාවගේ සුබසාධන වලට තියෙන යහපතට තියෙන මුදල් පාවිච්චි කරලා නැහැ. මේ වෙලාවේදී විපක්ෂයට තියෙන්නේ අපිට සහයෝගී දීම රජයට. ඉතින් කකුලෙන් ඇඳලා කකුල් පුට්ටු දාලා ආණ්ඩුව වට්ටන්න වෙයි කියන 2028 වෙනකන්
මේ ප්‍රතිවගත කිරීම යනවා ආණ්ඩුව කියන අවම පාඩුව අවම පීඩනය කෝටි 12 ලක්ෂයක් මේ ආර්ථික අර්බුදෙනුත් හොරකම් කිරීම තමයි මේ ආණ්ඩුව කරන්නේ මොකද ඒක හොඳට පුරුදු වෙන අනිල් කසිමැතිතුමාට එතුමා දැන් මේ හොරුත් එක්ක එකතු වෙලා හොරු සමග හෙළුවෙන් ඉන්නේ අපිවත් එකතු කරගන්න හදනවා ඒ හෙළුවෙන් ඉන්න ඒ වගේ හොරුත් එක්ක අපේ රට පාලනය කරන්න අපි කැමති නැ මේ එකතු වෙලා ප්‍රශස්තිකරණය කියලා අලුත් වචනයක් ගෙනල්ලා අමුවම මෙරටේ සේවකයන්ගේ විශ්‍රාමික අරමුදල් බහරකාර අරමුදලේ අරමුදල් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ පොහොට්ටු ආණ්ඩුව දැන් මංකොල්ල කණ්ඩ නීතියෙන්ම පිරිවලක් සකස් කරගෙන තිබෙනවා දැන් නායපති වූ ගත කරන යෝජනාවද පාර්ලිමේන්තුවට ආවේ ඒ යෝජනාව නෙමේ ආවේ යෝජනාව ආවේ පාර්ලිමේන්තුවේ තිබෙන මුදල් බලතල ටික ජනාධිපතිවරයාට බාර දීලා තිබෙනවා යෝජනා සම්මත කරලා ජනාධිපතිතුමාට පුළුවන් දැන් පාර්ලිමේන්තුව ගණන් නොගෙන වැඩ කරගෙන යන්න ආණ්ඩුවේ කඩියන හැම කෙනෙක්ගේම එකඟතාවයේ මත දේශීය ණය ප්‍රශස්තගත කිරීම එහෙම නැත්නම් පොතුගත කිරීමේ යෝජනාවලිය සම්මත කරගත්ත පාර්ලිමේන්තුවේ ආණ්ඩුව හැම වෙලාවෙම බැලුවේ කොහොම හරි සල්ලි ගන්න දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ න්‍යාය පත්‍රෙම තියෙන එකනේ අනාගතේ දරුවන් විනාශ වුණත් කමන්නේ යාට වමනවා තියෙනවා යා ශක්තිමත් වෙලා ඊළඟ ජනාධිපති මැතිවරණය කොහොමද ඉදිරිපත් වෙන්නේ කියන කාරණා. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශ වෙන්න. අප යලිත් හමුවන්නේ 10:12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට වාසනාවන්ත දිනයක්.